යාලුවනේ හැමෝටම සුබ දවසක්. ඇත්තටම අද අලුත් වීඩියෝ සීරීස් එකක් තමයි ගේන්නේ. පොඩිම කිව්වොත් නක කොල්ලොන්ට පෑඩ් පිස්සන්ට තමයි ගේන්නේ. ඇත්තටම අද සල්ලි නැතුව අපි කොල්ලෝ ඉන්නවා පෑඩ් එකක් ගන්න ආසාවෙන්. ඇත්තටම කිව්වොත් අර කම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් හරි මාක් හරි තියෙනවා නම් ඇත්තටම පෑඩ් එකක් ගන්න පුළුවන්. ඒකට ඕන කරන්නේ රුපියල් 500කට වඩා අඩුවෙන් වෙන මුදලක් කියන්නේ මේ කීබෝඩ් එකක් ඕන කරනවා. එතකොට අපි ඇඟිලි වලින් තමයි මේක ප්ලේ කරන්න වෙන්නේ. ඒ වගේම FL Studio සොෆ්ට්වෙයාර් එකත් ඕන කරනවා. ඉස්සරහට මම වීඩියෝ එකේ කියලා දෙන්නම් කොහොමද මේක කරගන්නේ, කොහොමද ලස්සන පෑඩ් එකක් ගන්න කියලා. ඉස්සරහ වීඩියෝ එකක් කියලා දෙන්නම්. කොහොමද FL Studio එකෙන් ඇත්තම පෑඩ් එක ගහන්නේ කියලා. ඊට කලින් ඉස්සෙල්ලාම ඔයාලට මේ පෑඩ් එක ගහන්න FL Studio එකේ පැච් ටික ගන්නට අපිට මැච් කරගන්න ඕනේ. ඒක මම වීඩියෝ එක දැන් කරන්නම්. ඉස්සරහට කියලා දෙන්න කොහොමද කරන්නේ. කීබෝඩ් එකෙන් අපි ඔබන බටන් එක ගන්නවා. දැන් ඔයාලට කැමති බටන් එකක් ඇත්තම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉස්සරහට මම කියලා දෙන්න කොහොමද ගන්න කියලා. ඇත්තම ලැප්ටොප් එකේ කීබෝඩ් එකෙන් උනත් ගහන්න පුළුවන්. එක්ස්ටර්නල් කීබෝඩ් එකයි කරන්න පුළුවන්. දැන් මම ලැප් එකේ සමන් ප්ලේ කරනවා. දැන් මම එක්ස්ටර්නල් කීබෝඩ් එක කරන් තමයි ප්ලේ කරන්න යන්නේ. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එක දෙන්නම්. හරි, අපි මුලින්ම FL Studio එකේ ප්‍රැක්ටිස් එක ගන්න හදාගමු. ඒකට මම පල්ලහැ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා සොෆ්ට්වෙයාර් එකයි ඒ ඕන වේව් ෆයිල් ටිකයි ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න. සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරා මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඔයාලා අන්සිප් කරගෙන අන්සිප් කරගෙන මං කියන විදිහට ටික ගන්න හදාගන්න. හරි, මේ තියෙන FL Studio software එක. එතකොට තියෙන මේ image line කෑගන්න එක තියෙනවා. ඒකෙන් ඔයාලට මේක active කරගන්න පුළුවන්. මේක active කරගන්න විදිහත් මං කියලා දෙන්නම්. මේ විදිහට එයි software එක open කරාම ඊට පස්සේ generate කියන එකට ගිහිල්ලා ඔයාලා තෝරන්න ඕන FL Studio setup කරපු ෆයිල් එක, ඒ කියන්නේ program file ගිහිල්ලා image line කියලා දෙනවා. මෙන්න මේකට ගිහිල්ලා FL Studio 12 කියලා ගැව්වාම මේ මගේ කෙනා දැන් මම මේක මේ register කරලා තියෙන්නේ, ඒ කියන්නේ active කරලා තියෙන්නේ. FL key ඔයාලට පේනදි මේ මෙතනට ගිහිල්ලා ඔයාලා save දෙන්න. එතකොට ඒක key එක generate වෙනවා මෙතන. හරි, අපි එහෙනම් බලමු FL Studio එකේ. දැන් FL Studio open කරගෙන මේ keyboard එක ගන්න patch එක දාන විදිය මේ තියෙන්නේ. ඒ patch wave keypad එකේ ඒ හදපු FL Studio එකට අදාළ, කියන්නේ keyboard එකෙන් play කරන්න අදාළ FL Studio FLP එක අපි ඒක මුලින් open කරගමු. හරි, ඒක open වුණා. මේක තියෙනවා ඩොල්කි බීට් එක තියෙනවා. එතකොට තව බීට් ගොඩක් තියෙනවා ගැට පෙර. එතකොට ඩොල්කි, ටාට, පංජාබ්, තබ්ලා, ඩොල්කි අයිටම්, තමිල් ගොඩක් බීට් තියෙනවා. ඔයාලා කැමති බීට් එකක් මම කියන විදිහට හදා ගන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලම පටන් ගන්න ඩොල්කි 20 කියන එකෙන්. ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ අදාළ බීට් එක ක්ලික් කරගෙන දැන් මේ බාන්න. දැන් මේ තියෙන්නේ. දැන් මට ඕන අකුරු ටික තමයි SDGH. දැන් මෙතන S අකුරු එබ්බුවාම ඔයාලට උඩින් පෙන්වන්න ඇති මෙන්න මෙතනින්. S අකුරු එබ්බුවාම C #4 කියලා එකක් පෙන්වනවා. දැන් අපි මෙතන ක්ලික් කරලා ඒක මේ විදිහට මවුස් එකෙන් ගිහින් ටච් කරලා මේ මෙතන බලන්න MIDI note කියන එකේ C #4 කියන එක ක්ලික් කරාම S අකුරු එබ්බුවාම ඔයාලට පේනවා මෙතන මේක ටච් වෙනවා. ඒ කියන්නේ ඒ බීට් එක වැදෙනවා. දැන් ඔයාලට S අකුරු විතරක් නෙවෙයි, ඔයාලට සමහරක් පිට වෙන ඕනම අකුරක්, ඒ කියන්නේ Q A හරි R හරි මොකක් හරි ඔයාලට ඕන කී එකක්
මේ විදියට ගිහිල්ලා ඉස්සලා කීයක ඔබන්න. එතකොට පෙන්වන D5 දැන්. මම W W එක එබුවා. එතකොට D5 පෙන්වන්නේ. ඉතින් මෙතනින් ගිහිල්ලා D5 දෙන්න. ඔයාලා මම දැන් D5 දුන්නා. ඊයාලා පෙන්වන W අකුර මම ටච් කරාම මේ මෙතන මේ බීට් එක තමයි වදින්නේ. එතකොට මම මේක හදාගන්න S අකුරට හදාගන්න. C#4 එක कीबोर्ड की टिकट स्टोरी प्लास्टिक गांड मैच कर प्ले कर ला मेके म्यूजिक दाला प्ले करनाकोट म्यूजिक अनिवार्य साउंड पोट अड़क रही एफ एल स्टूडियो मैं पोडक मीडिया पेर के पोडा वॉल्यूम पोडा कड़क रहा साध्य है नो मे आप बीट साध्य है नो मे स्पीकर के अने विद्य दंगा हदा अरे दंगाट एफपीसी एक हदा तीयने एफ एल स्टूडियो आप कल मेन आगे की वर्ल्ड को फस्ट का दागा तीर दंपेन तीयने दम दागन तीन एस डी एस प्लेसीट वाले कम की अत्र दूल अर विद्य विनाकर दम नॉर्मल वाले कर ला अत्र वीडियो कर ඉතින් පුළුවන්ලාගේ සාමාන්‍ය හුරු වෙන්න ඕනේ චුට්ටක් يعني මුලදී හුරුුනේ නැතත් අතාරින්න බෑ කියලා හිතන්න එපා කොහම හරි මේක කරන්න පුළුවන් ඇත්තටම පෑඩ් එකක් ඕනේ නැහැ يعني ලස්සන මේක කරන්න පුළුවන් අපි සින්දුවකුත් දාලා ගහලා බලමු කොහොමද මේක එන්නේ කියලා හරියටම Thank you.
කරපු වීඩියෝ වලට වැඩගත් වෙයි කියලා මම හිතනවා. ඇත්තරම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අඩුපාඩු තියනවාද තව මොනවද දැනගන්න ඕනේ මම ඒක සොෆ්ට්වෙයාර් ටිකක් දාලා තියෙනවා පල්ලා ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකේ. ඔයාලගේ ඉන්නේ SL Studio 12 එකේ ඒක ට්‍රැක් එකත් එක්කම තියෙන. ඒක ඇක්ටිව් කරලා ගන්න මම බීට් ටිකක් දාලා තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ ඉස්සරහට ගේන බලාපොරොත්තු වෙනවා ගොඩක්. හැමදේම සුබ පතනවා. හැමෝටම ජය.